ශ්‍රීලංකා කණ්ඩායමත් පාකිස්තාන් කණ්ඩායමත් අතර පළවෙනි T20 තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. මේ තරගයේදී පාකිස්තාන් ක්‍රීඩක මොහමඩ් හස්නේයින් කඩලු ත්‍රිත්වයක් ලබා ගන්න සමත් වෙනවා. ඒ දක්ෂතාවය එක්කම කොහොමද T20 ඉතිහාසයේ පන්දියවන්න කඩලු ත්‍රිත්ව ලබාගෙන තියෙන්නේ කියලා අපි සොයලා බලමු. T20 ඉතිහාසයේ මුලින්ම කඩලු ත්‍රිත්වයක් ලබා ගන්න පන්දියවන්න තමයි බ්‍රෙඩ්ලි. ලී කේප් ටවුන් වලදී මේ දක්ෂතාව පෙන්වන්නේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව. එදා බ්‍රෙඩ්ලි හැමේ දෙවියන්නේ ශකිබ් අල් හසන්, මස්රෆි මොටාසා සහ ආලෝක් කපාලි කියන ක්‍රීඩකයෝ තුන්දෙනා. T20 ඉතිහාසයේ දෙවැනි කඩලු ත්‍රිත්වය ගන්න නව ශ්‍රී ලංකා ක්‍රීඩක ජාකොබ් බෝරම්. ඕරම් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තමයි මේ දක්ෂතාව පෙන්වන්නේ. එදා ඕරම් හැමේ දෙවියන්නේ ඇන්ජලෝ මැතිව්ස්, මාලිංග බණ්ඩාරේක, නුවන් කුලසේකර. තුන්වෙනි T20 කඩලු ත්‍රිත්වයටත් හිමිකම් කියන්නේ නව ශ්‍රී ලංකා පන්දියවන්නේ. ඒ තමයි ටීම් සවුති. පාකිස්තාන කණ්ඩායම එක්ක ඕක්ලන්ඩ් වලදී තියෙන තරගයක සවුති මේ දක්ෂතාවය පෙන්වද්දී ඔහුට ගොදුරුවන්නේ යුනිස් ඛාන්, මොහමඩ් හෆීස් එක්ක උමාර් අක්මල්. ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරා තමයි T20 වාර්තාපොතේ හතරවෙනි කඩලු ත්‍රිත්වයේ හිමිකාරයා. තිසර ඉන්දියා කණ්ඩායමට එරෙහිව රංචි ක්‍රීඩාංගණයේදී තමයි මේ හපක්කම් පෙන්වන්නේ. තිසරට එදා ගොදුරුවෙන්නේ ඉන්දියා ප්‍රතිකාර තුන්දෙනා තමයි හර්දික් පාණ්ඩේ, සුරේෂ් රයිනායක, යුවරාජ් සිං. ඊට පස්සේ නැවතත් T20 කඩලු ත්‍රිත්වයක් ගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඒ තමයි ලසිත් මාලිංග. බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලබා ගන්න මේ කඩලු ත්‍රිත්වයේදී මාලිංගගේ ගොදුරු බවට පත් වෙන්නේ මුෂ්ෆික රහීම්, මස්රෆි මොටාසා එක්ක මෙහෙදි හසන්. පාකිස්තාන ක්‍රීඩක ෆහීම් අශ්රප් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කඩලු ත්‍රිත්වයක් ලබා ගන්න සමත් වෙනවා. එදා ෆහීම්ගේ ගොදුරු බවට පත් වෙන්නේ ඉසුරු උදාන මහල් උඩවත් එක්ක දසුන් ශානක. අබුඩාබිවලදී තමයි ෆහීම් මේ දක්ෂතාවය පෙන්වන්නේ. අෆ්ගනිස්තාන් ක්‍රීඩක රෂිඩ් ඛාන් තමයි T20 තරගයක පිට පන්දු හතරකින් කඩලු හතරක් දවා ගන්න පළවෙනි පන්දියවන්න විදිහට වාර්තාපතේ ඉන්නේ. එදා රෂිඩ් හැමේ දෙවියන්නේ අයර්ලන්ත ක්‍රීඩකයන් වුණු කෙවින් ඕබ්‍රයන්, ඩොක් රෝල්, ගේට්කටේක, සිමි සින්. T20 ඉතිහාසයේ දෙවෙනි වතාවට පන්දියවන්නෙක් පිට පන්දු හතරකින් කඩලු හතරක් දවා ගන්න සමත් වෙන්නේ ලසිත් මාලිංග. නව ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මාලිමේ හපංකම් පෙන්වන්නේ පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී. එදා මාලිංගගේ ගොදුරු බවට පත් වෙන්නේ කොලින් මුන්රෝ, හමිස් රදර්ෆර්ඩ්, කොලින් ඩී ග්‍රෑන්ඩ් හෝම්ස් එක්ක රොස් ටේලර්. මේ වාර්තාවට අලුතින් එකතු වුණු පන්දියවන්න තමයි පාකිස්තාන් ක්‍රීඩක මොහමඩ් හස්නේයින්. අවුරුදු 19ක් වන මේ තරුණ ක්‍රීඩකයා ලාහෝර් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ භානුක රාජපක්ෂ, දසුන් ශානක එක්ක ෂෙහන් ජයසූරිය පිට පන්දු තුනකින් දවාගෙන තමයි මේ වාර්තාවට අලුතින්ම එකතු වෙන්න සමත් වුනේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.